මේ තින් අපේ සෞරග්‍රා ම්ඩලේ අපිට ගොඩක් හුරපුොරුදු ආදර්ශනය. හැබැයි ලොකු ප්‍රශ්නයක් තිනො මේ ආදර්ශනයක තමයි මේ ආදර්ශනය තියෙන සෑම දෙයක්ම පාහේ සම්පූර්ණයෙන්ම වැරදි. මේක පොඩිහරි නිවැරිදයක්තිී නොනං ඒක තමයි මේ ග්‍රහලෝක පිහිටලතියන රටාව. එච්චරයි මේ ආදර්ශනය හරි. ඇත්තර්ම කියනව නං අපේ සෞරග්‍රා මණ්ඩලයේ පරිමානය කොච්චර විසිතුරුද කියනවනං අපිට කව දාවත් බෑ. ප සෞරග්‍රහ මණඩලේ මේ වගේ රූපයකින් නිරූපණය කරන්න අදනම කියල දෙන්න යන්නේ කතාව මගේ නම පෘචිර විජේසේන මම ගෘතිීන් විද්‍යාඥවරයෙක් මම හිතනවා විද්‍යාත්මක දැනුම අපේ සමාජය අතර බෙදාදීම තමයි නිර්මාණාත්මක රටක් විදිට අපිට ඉදිරිීට යන්න තියෙන එකම මාර්ගය කියය ටිකක් නිවරද නැතිවනත් මේ ආදර්ශනෙන් අපිට ගන්න පුළුවන් අදහස් කීපයක් තියෙන පලිවෙනි කාරණාව තමයි සූර්යා වටා තමයි ග්‍රහයන් ගමන් කරන්නේ ඒගලන්ට අදාළ වෙච්ච නිශ්ෂිත වූ පතයන් තුළ අක එක අංක දෙක ග්‍රහයන් සූර්ය වට ගමන් කරනකොට තමුන්ගේ අක්ෂයක් වටත් ඒගොලු පරිබ්‍රමණය වෙන අ දෙක අංග තුන මේ සූය ගමන් කරන්න යන කාලය එකනෙකාට අතර වෙනස් මේ අදර්ශනය තියන මූලිකම අඩුපාඩුව තමයි මේකෙක් ග්‍රහයන් සූර්යාගේ සිට තිබෙන දුර වගේම මේ ග්‍රහයන්ගේ විශාලත්වය පිළිබඳ මේ ආදර්ශනය හොඳ තොරතුරක් සපයන්නේ නෑ. මම ඇත්තම සෞරග්‍රහ මණ්ඩලේ රහයන්ගේ පරිමාණය සහ ඒවගේ දුරහමානය අතර තියෙන සම්බන්ධය හරි ලස්සන උදාහරණයකින් පෙනෙනද. මේ තියෙන්නේ අපිට ගොඩක් හුරුපුරුද ප්‍රේමදාස ක්‍රීඩංගනය. දැන් හිතන්න මේ ආර්ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මැත්්දෙන් මම තියෙනවා කියලා මීටරේක විශ්කම්භය තියන ගෝලයක්. හරිට මේ ක්‍රීඩාංගනයේ මැද්දෙන්ගේලා හිතන්න තියෙන. සාමාන්‍යෙන් මේ ක්‍රීඩංගනයේ අරය මීට රසූුවක් විතර වෙනවා. මේ ක්‍රීඩාංගනයේ මැත්්දේ මම හරියට මීටරේක විශ්කම්බීතියන ගෝලයක් තිබ්බුත් සාහිතවොත් ඒක තමයි සූර්යා කියලා. අපිට මීටර් හතුලිස් එකක් විතර දුරින් හම්බෙනවා බුදග්‍රහයක්. මේ බුදගහයාගේ සාමාන්‍ය ප්‍රමාණය හරියට අපිට කියන්න පුළන් කොත්ත මල්ලි ඇයටැඇක්ව. නැහිතාගන්න ීට වි්කම්බේතින ගෝලයකට සාපේක්ෂව එක ඉරනං උදගහයාගේ ප්‍රමාණය සාමානය කොත්තමල්ලි පමා කොත්ත මල්ි ඇටක ප්‍රමාණය වගේ. හරි එතමයි පළවිණීටම දීන ග්‍රහය දෙවනයට අපිට හම්බෙනවා සිකුරුග්‍රහයා සිකුරුග්‍රහය සාමාන්‍ය මීටර් හැත්ත අටක් හැත්ත නමයක් විතර ප්‍රමාණයක දුරකින් තමයි හම්බේෙන. සිකුරුග්‍රහයාගේ සාමාන්‍යය ප්‍රමාණය අපිට කියන්න පුළුවන් නිගන් මදටිය මදටිය ඇට එක ප්‍රමාණය වගේ තමයි සිකුරුග්‍රායාගේ ප්‍රමාණය අපිට කියන්න පුළුවන් හිතන් මීටර් හැත්තා අටක් මීටර් හැත්තා අටකින් තියෙන පුංචි මදටිය ඇයටයක් වගේ තමයි සූර්යාගේ ඩයිමීටර් එක සූර්යාගේ විශ්කම්භය මීටර් එකක් වන ගෝලේකට සාපික්ෂ. ඊරඟට අපිට හම්බෙන්න්නේ අප පෘතු විය සාමාන්‍ය මීටර් එක සිය හතක් විතර දුරින් අපිට දකගන්න පුළුවන් අපේ පෘතිවිය ඒකේ ප්‍රමාණය අපිට කියන්න පුළන් සාමාන්‍යෙන් සෙන්න්ටිමීටර් එකක විතර විශ්කම්භය තියන පුංචි පබලුවක් වගේ කෙරහිතන්න. අන ඒක තමයි අපේ පෘතිවයේ ප්‍රමාණය වෙන්නේ අර මූලික අපි කතා කර සූර්යාගේ ප්‍රමාණයට සාපේක්ෂ. ඊළඟට අපිට හම්බෙන්න්නේ අඟහරු ග්‍රායා සාමාන්‍ය මීටර් එකසිය හැට තුන්නක විතර දුර ප්‍රමාණයකින් අපිට හම්බෙනවා අඟහරුග්‍රහයා අංගරුග්‍රහයාගේ විශාලත්වය සාමාන්‍යයෙන් අ කලින්කය පු්‍රමාණයට සාපේක්ෂ සූරයාගේ ප්‍රමාණයට සාපේක්ෂව රියට ගම්බිලිස් සටේ ප්‍රමාණය වගේ. හරි මේ අපිට දැන් හම්බොනේ ඇත්තටම අපිගැ රොකී පලනෙට එම නැත්තං පාශානමය ග්‍රහලෝක හතල පස්ස අපිට හම් වෙන්න ගෑස් ජයන්සේ කියන්නේ වායුමය විශ්ෂ අත්ති විශාල ග්‍රහලෝක ඔගලන්ට මුලින්ම දැකගන්න පුළුවන් වෙන කාරණාව තමයි විශේෂයෙන්ම රොකී පලන්සෝට පස්සේ ගොඩා දුර ප්‍රමාණයක් ගමන් කරඩ ඕනේ පලවෙනි ගෑස්ජයන් සඳරගන්න පලවෙනිටම අපිට හම්බෙන්න්න ගෑස්ජයන් තමයි අපි දන්න බ්‍රහස්පති කියනන්න ජුපිට කියන ග්‍රහයා ඉතන්න මේ ක්‍රීඩාංගනයේ මැදහිදලා සාමාන්‍යෙන් මීටර් පන්සිය ගානක් මේ අවස්ස හරිටම කිවොත් මීටර්න් හැටක් විතර ප්‍රමාණය ඇතින් තමයි අපිට හම්බෙන්නේ ජුපිට එමන ඇතා බ්‍රාස්පති ග්‍රහය සාමාන්‍යයෙන් දෙ අර කලින් කියපු පරිමාණයට සාපේක්ෂ අපිට කියන්න පුළන් බ්‍රාස්පති ග්‍රහය සාමාන්‍යෙන් ඇපල් ගෙඩියකව සයිස්ක. ගටියක වගේ සස්ස එකක් තමයි අපට කියන්න පුළුවන් අර ඉරට සාපේක්ෂව මතකන අපි ඉරකිව්වේ එක මීටරයක විශ්කම්භය තියෙන්න ගෝලය අපි කිත්තාරාම ක්‍රීඩාංගනය හරියට මැද්දං තියෙන අවස්ථාව හර ඊළඟට අපිට හම්බෙනවා සෙනසුරු ග්‍රහයා මේ සෙන්සුරු ග්‍රහය අපිට ඇත්තටම හම්බෙන්නේ කිලෝමීටර් එකක් විතර දුින් ගැන මීටර් දාහක්කො වී තව මීටර් තිහක් වගේ ගියතැන සාමාන්‍යෙන් ප්‍රමාණයක් වශයෙන් කිව්වෝ සෙන්න්සුරු ග්‍රහයා බ්‍රහස්පති ග්‍රහයට වඩ පොඩ්ඩක් විශාලත්වයෙන් පොඩි හරියට අ කලින් ගත්තුූ පරිමාණයට සාපේක්ෂ. අපිට කියන්න පුළුවන් ප්‍රාස් ගෙඩියක වගේ ප්‍රමාණයක් තමයි අපිට සෙනසුරු ග්‍රහයකි විශාලත්වය ගැන කියන්න පුළො. ඊළඟට අපිට හම්බෙන් නෙප්චන් යුරේනිස් ග්‍රහයා යුරෙනස් අපිට හම් වෙන්නේ සාමාන්‍යෙන් කිලෝමීට දෙකකුත් පහුනායි පස්සේ කිලෝමීට දෙකකුත් පවුවිලාන් පැස තමයි ඉති ගොඩා ලොක්හු ඩිස්ටන්ස් එකක් මේ දෙන්නා අතර අපිට දැක බලා ගන්න පුළුවන් අර ඔගලන්ට පේ න මේ පින්තූරේ අ කලින් අපි කතා කරපු ක්‍රීඩාංගනයට සාපයේක් කොච්චර දුරක් ඈතින්ද මේ ග්‍රහයතියෙනෙකි යුරෙනස් කග්‍රහය ගත්තු සාමාන්‍ය අපි කලින් කතා කරපු ස්කේල්ල එකට පරිමාණයට සාපේක්ෂෝ හරියට මිදි ගෙදියක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඊීලට අවසාන ග්‍රහය අපේ සවව ග්‍රහණ්ලේ අපිට හම්බෙනවා නෙප්චන් කියන ග්‍රහයා මේක තමයි ගෑස්ායන් කෙනෙක් විදිහට ඉන්න අවසාන ග්‍රහය සාමාන්‍යයෙන් ෆිලෝමීටර් තුනක් විතරෑ ඇති කිලමිට තුනකුත් පවුවෙල්ල සාමාන්‍යයෙන් කිලෝමීට තුනයි දසම දෙකක් විතර ප්‍රමාණය තමයි අපිට නෙප්චන් ගහය හම්වෙන්නේ මේකෙත් ප්‍රමාණය සාමාන්‍ය මිදි ගෙඩියක් විතර ප්‍රමාණය අපිට බලාගන්න පුළලද ඔගුලන්ට පේනවා කොච්චර මේ ස්කේල්ලක කොච්චරම කොච්චර විසිදුරුද කිය හිතාගන්න මේ අපි පටන්ගත්ය මෙතනින් දැන් අපි අවස්සාන වෙන්නේ මෙතනින් සාමාන කිලෝමීට තුනකට වඩාරි ලටෝ ග්‍රහය ඇතිත පලුටෝග්‍රහය සාවාමානෙන් කිලෝමීට හතරක් විතර ඇතින් තමයි තියෙන්න්නේ ති මේක තමයි ඇත්තටම තියෙන ස්කේල් එක සහ අරඒ ප්‍රමාණයන් ගැන තුව මේ ද්‍රහ ලෝකයන්ගේ ප්‍රමාණය ගැන ඔකලට හිතාගන්න පුුවන් කොච්ච දුර ප්‍රමාණයෙන්ද මේවා තියෙන්නේ කියලා මේ කරුණම ඇත්තනම තවත් විදිහකින් අපි බැලුවෝත් අපිට බලාගන්න පුළුවන් අපි ගොඩක් කියලාමට අදර්ශනය කරන්නේ අපේ තියෙන සියලොමු ග්‍රහයන් එකහා සමාන ප්‍රමාණයක තියල තමයි අපි ගොඩක් කළවට අදර්ශනය කරන්නේ නමුත් මේ අපි දැනර කලින්ගතු උදහර නැත්තක ඔගොලන්ට පේනවා මේවා අතර තියෙන විශාලත්වයන් සම්පූර්ණයෙන්ම ෝතෙස්කේලෙන් අපි කතාගරන්න ප්‍රමාට වඩක් ගොඩක් වෙනස් කියලා මේ තියෙන ඇත්තටම දැන් අර ගොඩක් ඇත අපි ඩිස්ටන්ස් එකමගේ දුර සලක නැතුව ්‍රමාණවශයෙන් විතරක් ගත්තවෝම සූර්යට සාපේක්ෂව ඇත්තට මේ ග්‍රාලෝකයන්ගේ විශාලත්තේ දැවගරන්ට පේනව පලවෙෙනටම තියෙන රොකිී ප්ලනට් හතරය කියන්නේ පාශාල මේ පලනෙට් හතරක් තියෙනවා ඊට පස්සේ අපිට තියෙනව වෙනම ගේෑස්්ජෑන්සේනැත්තං මේ වායුන්ගින් හැදනු ග්‍රහයන් හතර දෙනකිින්න ඉතිං විශෂයෙන්ම ගරන් පේන වායුන්ගින් හැදනු ග්‍රහයන් අත්ති විශාලයි මේ රොකි පලටල්ට සාපේක්ෂව නමුත් සියල්ලට වඩා සූර්යා අතිශය විශාලයි දැන් ඒ වගේ මොකලන්ට පේන ැ මේ අතර මේ විශාලත්වය ගැන සලකවාම නමුත් අපිට පුළුවන් මේ දුර ප්‍රමාණය සැලකෝ දුරප්‍රමාණය සලකෝ දැ මේ තනි තිරේකට මේ දුරප්‍රමාණය ගත්තොත් බලන්න කොච්චර ඇතද මේ පලන්ට සීනිග. කචර ඇතද අපිට හිතා ගන්නවත් බැහැ ඇතර මේ තියෙන පලනට් එක ඇත්තටම අපි හරියටම අපි ආදර්ශනය කරොත් රූපයක් ඇත්තරම අපේ සවරගාමල්ලි රූපයක් අපේ අඳන මෙන්න මේයෝග තිට්ටිකත්තම අපිට අඳන්න පුළො ඇත්තරම දුරප්‍රමාණය ති ලන්නේ එකම කලනුකිව මේ කවදාවත් අපිට අ රූපයකට ගෙනල්ලා ආදර්ශනය කරන්න බෑගේ අදර්ශනය කරනව ඇත්තටම වැරදි කියන කාරලා ගරන් පේෙනවා මේ කොච්චර දුරප්‍රමාණයකින්ද මේ අපේ සෞර ග්‍රහමණ්ඩලේ තියෙන්නේ කියලා. ඊළඟට තව දෙයක් තියනෝ තව අපේ සාමාන්‍ය තියන ආදර්ශනයක තියෙන වැරද තමයි ඒ ආදර්ශනය ගොඩක් කලාවට බලන්නේ නෑ ග්‍රහලෝකෝල ගමනය පිළිබඳ උදාහරණයක් විදිට ගත්තෝත් හිතන්න ඇත්තරම බුද කියීන ග්‍රහයා සාමාන්‍යෙන් අධික වේගයෙන් ගමන් කරනවා ඇතම තියෙන නෙප්චූ ගහට වඩ නෙප්චුන් තම අඩුම වේගෙන් ගමන් කරන්න සාමාන්‍ය බුදුග්‍රහය මේ තමුන්ගේ ගමන සාමය නමගුණයක් විතර නෙප්චුන්ගහර වඩ වේගෙන් තමයි ගමන් කරන්නේ එෙතර ඇතටම අපි ස්කේල්ලක හරියටම අපි ඇන්දෝත් ඒ ස්පීඩ් එකත්ත එක් අපි සල කර ැලුව මෙන්න මේක තමයි ඇතරම ගමන් කිරීම වේග මේ බුදග්‍රහය මෙච්චර වේගෙන් ගමන් කරනවා අනිග්‍රහයනුත් මේ ගමන් කරන වේගේ ඊට සාපේක්ෂ පෙන්න්න ද යන් අප පෘතිවී කොච්චර වේගෙන් ගමන් කරනවාද මේ ගස් ජෑන් ලටඩ සාපේක්ෂෝ මේ තියෙන්නේ සාමාන්‍යෙන් දැන් අපි තවටික ස්ලෝඩව්න් කරොත් උගලන් පේනෝ ග්‍රහයන් පරිබ්‍රමණය වෙන වේගිය කොච්චර වේගෙන් පෘතිවී පරිබ්‍රමණය වෙනවාදිගල ඇතරම එක දවසක් තමයි පරිබ්‍රමණය එක වටයක් ්‍රාත්ම කරන දවස ගොලන් පේනෝ කොච්චර වේගෙන් මේ පද්ධති ගමන් කරනවද සහ මේ පද්ධතිොච්ර දුර ප්‍රමාණයකද පෙන දැ මේ තියෙන මොඩල්ලකත් ඇතනු දුරප්‍රමාණ සමාන නැහැ දුරප්‍රමාණසා විශාලත්ත සමාන නෑ නැමුත් ඔගරන්ට පේනවා අර බ්‍රමණය වෙන ස්පීඩ් එක සහ පරිබ්‍රමණය වෙන ස්පීඩ් එක මේකින් මොඩලල් කරලා තියෙන දැන්ගලට පේනො පැහැදිලවුම අපේ සාමාන්‍ය අපි දකින අපේ සාමාන්‍ය මේ සෞරග්නාා මණ්ලේ පිරිිබඳ ආදර්ශනය කොච්චර වැරදිද කියලා මේකින් අපට ඇත් ටම ප්‍රසිේට් කගන්න පුලුවොන් කාරණාව තමයි අපි ඉන්න විශ්වය කොච්චර විශාලද කොච්චර පුදුම සහකරද සහ ඒ පරිමානය අපිට හිතාගන්න බැරිතරං විශාලත්වයකින් පිරිල තියෙන දෙයක් කියන එක අපට තේරුගන්න පුලො ඉති බොහම සරල පොඩි ආදර්ශනයක් සහ පොඩි විස්තර කිරීමක් තමයි අප සෞර ්‍රහමණ්ලේගෙනාද ම අරංගාවේ ඉතිමාම හිතනාව එක ගොලන්ට සාමාන්‍යයෙන් අපි සරග්‍රහමණ්ලේ ගැන හිතන විදි ගැන පොඩි වෙනසක් වඩ හේතුවන්න ඇති කියලා ඉතිං මම ස්තුතිවන්තයෙන ඔගොලන් හැමෝටව මේ වීඩිය එකත් එක්ක රැදිලා හිටියට ව හැමෝටම ගොඩක් ස්තුතියි